සැමදා සමහන් සැමදා සුවෙන් කොමරොස් දජය යටතේ යාත්‍රා කළ ප්‍රෙස්ටිජ් වැල්කන් නැමැති මෙම ඉන්ධන ප්‍රවාහන නෞකාව ඕමාන මුහුදේදී අනතුරට ලක් වූයේ පසුගිය 15 වැනිදායි. ඒ ඕමානයේ ඩියුකම් වරාය නගරයට නාවික සැතපුම් 25ක් නිරිත දිගින් වූ අරාබි මුහුදේදී. ඩුබාහි හම්රියා වරායෙන් ගමන් නැරඹූ නෞකාව අනතුරු ලක්වන අවස්ථාවේදී යෙමනේ එඩන් වරාය බලා යාත්‍රා කරමින් පැවතියා. නෞකාව අනතුරු ලක්වන අවස්ථාවේදී කාර්යමණ්ඩල සේවකින් 16 දෙනෙකු සිටි අතර ඔවුන් සියලු දෙනාම අනතුරින් අතුරුදන්ව තිබුණා. ඒ අතර සිටි 3 දෙනෙකු ශ්‍රී ලාංකිකයින් වන අතර සෙසු පිරිස ඉන්දියානුවන්. ඒ සමග ඕමාන බලධාරීන්ගේ සහ සමුද්‍රීය ආරක්ෂක නිලධාරීන් අතුරුදන් පිරිස සොයා ආරම්භ කළ මෙහෙයුමදී අත්වුණේ ඉන්දියන් නාවික හමුදාවේද සහාය ඇතිවයි. යනු අතුරුදන් පිරිසෙන් 9 දෙනෙකු ආරක්ෂිතව මුදා ගැනීමට ඉන්දියන් නාවික හමුදාව මේ වන විට සමත්ව තිබෙනවා. ඒ අතරින් අයෙක් ශ්‍රී ලාංකිකයෙක්. එමෙන්ම අතුරුදන් වූ පිරිසෙන් තවත් අයෙකුගේ මළසිරුරක්ද සොයාගෙන ඇති අතර ඔහුගේ අනන්‍යතාව මෙතෙක් අනාවරණ කර නැහැ. නෞකා අනතුරින් අතුරුදන් සෙසු පිරිස සොයා මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මකයි. කෙසේ වුවත් ඊට අරාබි මුහුද ආශ්‍රිතව පවතින රළු මුහුද සහ අධික සුළඟේ වේගය ඇතුළු අයහපත් කාලගුණයෙන් දැඩි බලපෑම එල්ල වී ඇතැයි සඳහන්. අනතුරට මුල් වූ හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ. දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.